උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වතුන් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව සඳහා පිඟති මම බොහොම වටින දහම් කරුණක් මාතෘකාව වශයෙන් යොදා ගන්න කල්පනා කළා. අද දේශනාවට මාතෘකාව හැටියට යොදාගත්තේ මිලින්ද ප්‍රශ්නේ එන එක්තරා දහම් කොටසක්. මිලින්ද ප්‍රශ්නේ කියලා කිව්වම ඒ ධර්ම ග්‍රන්ථයේ පිළිබඳව සමහර කෙනෙකුට අවබෝධයක් තියෙනවා. හැබැයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අය අතරේ ඒ කාරණාව පිළිබඳව අවබෝධයක් නැති පිරිසක් ඇති. ඒ හැම දෙනා කිරිහිම අනුකම්පාවෙන් මම මුලින්ම අදහස් කරගන්නවා මිලින්ද ප්‍රශ්නේ කියන්නේ මොකද්ද කියලා මේ පිංගතුන්ට කියලා දෙන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හාමුදුරුල දෙනමක් මහණ වෙලා හිටියා. එක හාමුදුරුවෝ කෙනෙක් ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ, අනිත් හාමුදුරුවෝ උන්වහන්සේගේ ගෝල හාමුදුරුවෝ තමයි. ලොකු හාමුදුරුවෝ දවසක් මිදුල ඇමදලා කුණු ටික එකට එකතු කරලා පොඩි හාමුදුරුවන්ට කිව්ව මේක ඉවත් කරන්න කියලා. පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කියපු වචනය නෑහුණා වගේ එතනින් යන්න ගියා. ඒ නොහික්මුණු හැසිරීම නිසා ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට කතා කරලා ටිකක් තදින් අවවාද කළ තරවටු කරලා කුණු ටික ඉවත් කෙරෙව්වා. පොඩි හාමුදුරුවෝ දැන් අඬ අඬා තමයි කුණු ටික අහක් කරන්න යන්නේ. මෙහෙම යන ගමන් කුණු ටික විසි කරලා පොඩි හාමුදුරුවෝ හිමිදිරියේම ගඟ පැත්තට ගියා. ඉතින් එදා හිමිදිරියේ සූර්යා නැගගෙන එන වෙලාව පොඩි හාමුදුරුවන්ට මේ සූර්යාලෝකය දැකලා මෙන්න මෙහෙම අදහසක් හිතට ආවා. මම අද ගුටි කෑවේ මම දුබලෙක් නිසා. මට මහ තේජවන්ත ජීවිතයක් තිබුණනම් කවුරුවත් මට ගහන්නේ බනින්නේ නෑ. නැන් සසරේ මගේ පින්වල අඩුකමක් නිසා තමයි එහෙම මට ගුටි කන්න උනේ. මතු ජීවිතවලවත් එහෙම දුර්වලකමක් නොලබා මේ සූර්යා ලෝකයේ වගේ මහා තේජවන්ත ජීවිතයක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. මොන පිණින්ද? කුණු ටික ඉවත් කරලා කරගත්තු පිණි. ඊළඟට දැන් ගඟ දිහා දැකලා තවත් මෙහෙම හිතනවා. මොනතරම් බලවන්තයෙක් වුණත් වැඩක් නැහෙනේ දුෂ්ප්‍රඥෙක් නා. ඒ නිසා ගඟ දිහා දැකලා ප්‍රාර්ථනාවක් කරනවා. මෙහෙම ගංගාවේ එකරලක් බිඳගෙන තවරලක් නැගිනෝ වගේ මගෙත් ඥාන නෙමිති ගඟේ වාද නෙමිති රළ උපදීවා කියලා ප්‍රාර්ථනා කළා. පිඟුතුනි, ඒ කාලේ මේ ප්‍රාර්ථනාවල් කරනවා කියන කාරණාව බොහොම විවෘතව තමයි කරලා තියෙන්නේ. මොකද අද කාලේ බොහෝ දෙනෙකුගේ ළඟ වැරදි මතයක් තියෙනවා ප්‍රාර්ථනාවක් නොකළ යුතුයි කියලා. මේ සංසාරේ යම් දේවල් ප්‍රාර්ථනා කරන එක
සමහර අයගේ අදහසක් තියෙනවා ඒක සසර දික්වෙන හේතුවක් වෙනවා කියලා. එහෙමනම් පින්වතුනි, ඒ කාරණාව අපටත් වඩා හොඳින් පේන්න ඕන කාටද? භාග්‍යතුන් වහන්සේටනේ. එතකොට බුදුවැසට නොපෙනෙච්ච කාරණාවක් කොහොමද පින්වතුනි අපට පේන්නේ? භාග්‍යතුන් වහන්සේ කිසි තැනක දේශනා කළා නෑ ප්‍රාර්ථනාවල් කරන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මජ්ඣිම නිකාය සංඛාරෝපපත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ ප්‍රාර්ථනාවක් කළ යුතුමයි කියලා. මොකද අහසට විසිකරන ලීයක් පොළොවට වැටෙද්දි මැදින් වැටෙනවද අගින් වැටෙනවද, එහෙම නැත්නම් කෙලවරෙන් මොලින් බිමට වැටෙනවද කියලා කියන්න දන්නේ නැහැ. ඒ අහසට විසිකරලා පොළොවට වැටෙන දණ්ඩ මුලින් පොළොවට පතිත වෙන්නේ කොයි ස්ථානයේද කියන එක ස්ථීර නැහැ වගේ මරණයට පත්වෙන සත්‍යයාගේ නැවත උප්පත්තිය කොහේ වෙනවද කියලා ස්ථීර නැහැ. ඒකාන්තයෙන් කියන්න බෑ. අන්නේ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාර්ථනාවක් කරන එක වටිනවා කියලා. එනිසා මේ ප්‍රාර්ථනාව කියන කාරණාව පිඟුතුනි වැරදි දෙයක් නෙවෙයි. ඒකේ දෝෂයක් නැහැ. එනිසා ප්‍රාර්ථනාව කිරීම වටිනවා. අපි ඉඩකඩක් ලැබුණොතින් ඉදිරි දවසක ඒ පිළිබඳ කරුණු ටිකක් අපේ පිඟුතුට කියලා දෙන්නම්. මේ නිවැරදිව ප්‍රාර්ථනාවක් කොහොමද කරන්නේ? ඒ කාරණාව මෙතන දිගහරින්න ගත්තොත් අපේ දේශනාවට තිබෙන කාලය දේශනාවේ කාරණා ටික විස්තර කරගන්න ප්‍රමාණවත් වෙන්නේ නැති වෙන නිසා මං ඉදිරි දවසක අපේ පිංගතුන්ට නිවැරදිව ප්‍රාර්ථනාවක් කරගන්නේ කොහොමද කියන කාරණාව විස්තර කරලා දෙන්නම්. නමුත් මේ අදට මම මේ කාරණාව විශේෂයෙන් මතක් කළේ ප්‍රාර්ථනාවක් කරන එක වටිනවා. ඉතින් අර ප්‍රාර්ථනාවක් කරන එක ඊතරම් හොඳ දෙයක් නෙවෙයි කියලා මේ සමාජය ඇතැමුන්ගේ ළඟ තියෙන මේ මිත්‍යා මතය නිසා ප්‍රාර්ථනා කරන්න කැමති අය පවා ප්‍රසිද්ධියේ ප්‍රාර්ථනාවල් කරන්න බයයි. ඒ නිසා ගොඩ දෙනෙක් ප්‍රාර්ථනාවල් කරන හිතී. නමුත් පිඟුතුරි ඒ කාලේ මේ ප්‍රාර්ථනාවක් කරද්දි කරලා තියෙන්නේ වචනේ. එක මොවින් වචන පිට කරමින් අන්‍යයන්ට ඇහෙන්න තමයි ප්‍රාර්ථනාවල් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එදා පොඩි හාමුදුරුවෝ කරපු ප්‍රාර්ථනාව ලොකු හාමුදුරුවන්ට ඇහුණා. ලොකු හාමුදුරුවෝ කල්පනා කරනවා පොඩි හාමුදුරුවෝ කුණු ටික විසික් කරලා ඔය වගේ ප්‍රාර්ථනාවක් කරනවා නම් අතුගාපු මමනේ වැඩිපුර පින් කරගත්තේ. එහෙමනම් මට ඊට වඩා ලොකු ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් කියලා පොඩි හාමුදුරුවෝ ඒ කරපු ප්‍රාර්ථනාව අහගෙන ඉඳලා ලොකු හාමුදුරුවෝ මෙහෙම ප්‍රාර්ථනා කළා. තමන් වහන්සේ අතුගාපු පිණින් පොඩි හාමුදුරුවන්ට සූර්ය දිවි රාජයා වගේ තේජවන්ත ජීවිතයක් ලැබෙද්දී ඒ තේජස තමන් වහන්සේගේ ඉදිරියේ හරියට කඳෝපැණියෙකුගේ ආලෝකයක් වගේ වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ කියන්නේ මේ සූර්යාලෝකයේ වගේ මේ ආලෝකය උන්වහන්සේගේ ඉදිරියේ හරියට මේ කණාමැදි රීලියක් වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඊළඟට ඥාන නෙමිති ගඟේ වාද නෙමිති රළ උපදීවා කියලා පොඩි හාමුදුරු ප්‍රාර්ථනා කරද්දී ලොකු හාමුදුරු ප්‍රාර්ථනා කරා ගංගාවේ රළ විරලෙ ඇවිල නතර වෙනෝ වගේ පොඩි හාමුදුරන්ගේ සියලුම ප්‍රාර්ථනා මගේ ඥානය අභිමව නතර වේවා කියලා. ඉතින් ඔන්නෝ ඒ දෙනම කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් වෙලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් විඳලා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ උන්වහන්සේලා ගැතරින් අර පොඩි හාමුදුරුවෝ මිලින්ද රජ්ජුරුව වෙලා ඉපදුනා. මිලින්ද රජ්ජුරුව තමයි පොඩි හාමුදුරුව. මිලින්ද රජ්ජුරුව කරපු ප්‍රාර්ථනාවල් දෙකම ලැබුණා. රජ කෙනෙක් වෙලා තේජවන්ත ජීවිතයක් ලැබුණා. ඒ වගේම තමයි කෝටි 100ක් මහරහතන් වහන්සේලාගේ ළඟට ගිහිල්ලා ප්‍රශ්න කරත් විසඳන්න බැරි තරමේ වාද ඉදිරිපත් කරන්න පුළුවන් ඥානයක් ලැබුවා. මිලින්ද රජතුමා මුළු ත්‍රිපිටක අට කතාවම ඉගෙනගෙන ඊට පස්සේ මිලින්ද රජතුමා මහරහතන් වහන්සේලාගේ ළඟට ගිහිල්ලා මේ ධර්මයේ තිබෙන කාරණා පිළිබඳ වාද කරන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම මේ ප්‍රාර්ථනාව කියන කාරණාව කොච්චර ප්‍රබලද කියන එක තේරෙනවා රහතන් වහන්සේලාගේ පුණ්‍ය ශක්තිය පවා මිලින්ද රජතුමාට යට කරන්න පුළුවන් වුණා. මිලින්ද රජුර ප්‍රශ්න අහනකොට තමන් වහන්සේලා
රජු වහන ප්‍රශ්නට දෙන්න උණු උත්තරේ හොඳටම දන්නවා. නමුත් අර රජුගේ ප්‍රාර්ථනා ශක්තිය නිසා ඒ දන්න උත්තරේ අමතක වෙනවා. ඒ නිසා රජුගේ ප්‍රශ්නේ විසඳන්න බැරි වුණා. ඒ කාරණාව නිසා මිකල සාසනී විශාල අරබුදයක් පැනලා ගිලා තිබුණා. ඉතින් දවසක් මහරහතන් වහන්සේදම බලනවා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ ලෝකේ කාටද? මේ සාසනික අරබුදේ විසඳන්න පුළුවන් කවුද ඉන්නේ? මනුෂ්‍ය ලෝකේ හිම පෙන්නේ කෙනෙක් නෑ. උන්වහන්සේට පේනවා බ්‍රහ්ම ලෝකේ හිම බ්‍රහ්මීක් වැඩ ඉන්නවා. ඒ වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරගෙන ආපෝ. ඒ බ්‍රහ්මයේ වෙන කවුරුවත් නෙවෙයි, අර කාශ්‍යප භාගතුන් වහන්සේගේ ශාසනේ වැඩ හිටපු ලොකු හාමුදුරුවෝ. ඉතින් මේ මහරහතන් වහන්සේලා ගිහිල්ලා ඒ බ්‍රහ්මයට ආරාධනා කරා මේ ශාසනික ප්‍රශ්නේ විසඳන්න වැඩම කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී උන්වහන්සේ සම්බුද්ධ ශාසනී ගෙරෙහි අනුකම්පාවෙන් බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකේ බ්‍රාහ්මණ කුලයක ඉපදිලා අවුරුදු 7න් පැවිදි ජීවිතයට පත් වෙලා බොහෝම කෙටි කාලයකින් මුළු ත්‍රිපිටක අට කතාව ඉගෙනගෙන අරහත් ඵලය සාක්ෂාත් කරගෙන මිලින්ද රජුරොත් එක වාද කළා. අන්නේ මිලින්ද රජුරොත් එක නාගසේන මහරහතන් වහන්සේ කරපු වාදය තමයි පිඟුතුනි මේ මිලින්ද ප්‍රශ්නේ කියන ධර්ම කොටසේ තියෙන්නේ. ඒක හරි අපූරු කොටසක්. මොකද ඒකේ අපූරු බව තියෙන්නේ ඒ ඉදිරිපත් කරන වාදයන් නාගසේන මහරහතන් වහන්සේට හැරෙන්නේ වෙන කෙනෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. එච්චරට විශේෂ ප්‍රශ්න විශේෂ උත්තර තමයි වෙයි තියෙන්නේ. හර ලස්සන ග්‍රන්ථයක්, බොහොම විචිත්‍රවත්ව වටහා ගන්න පුළුවන් ග්‍රන්ථයක්. ඒක සිංහල පරිවර්තනයකුත් තියෙන නිසා බොහෝ දෙනෙකුට ඒ ග්‍රන්ථය පරිශීලනය කරන්න පුළුවන්. මම මේ මිලින්ද ප්‍රශ්නේ මොන වගේ කාරණාද අන්තර්ගත වෙන්නේ කියලා පුංචි උදාහරණයක් කියන්නම්. ඔන්න මිලින්ද රජතුමා අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන්, ස්වාමිනී මට මෙනිමිහිම ගැටලුවක් තියෙනවා. ස්වාමිනී මට හිතෙනවා බුදුරජාන් වහන්සේ කියන්නේ හරි ආත්මార్థකාමී කෙනෙක් හැටියට. නාගසේන මහරහතන් වහන්සේ අහනවා, ඇයි මහරජා එහෙම හිතෙන්නේ? නෑ බලන්නකෝ ස්වාමිනී, උන්වහන්සේට බුදුබව ලබා ගන්න කියන මෙනිමි අරමුණ ඉටු කරගන්න උන්වහන්සේ සංසාරේ කී දෙනෙක්ව පාවලනන් දුන්නද? දෙමි මිලින්ද රජතුමා අහන්නේ අර විසන්තර ආත්මෙදි දරුව දෙන දන් දුන්නා, බිරිඳ දන් දුන්නා. මොකටද? බුදුබව ප්‍රාර්ථනා කළා. ඒ බුදුබව ලබන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. මිලින්ද රජතුමාගේ ප්‍රශ්නිය තමයි තමන් වහන්සේගේ මේ අරමුණක් වෙනුවෙන් බොහෝ දෙනෙක්ව පාවල දීලා බොහෝ දෙනෙක්ව ඇපයට තියලා කටයුතු කළා කියන එක. ඒකයි භාග්‍යතුන් වහන්සේට ආත්මార్థකාමී කෙනෙක් කියන වචනින් ආමන්ත්‍රණය කළේ, චෝදනාවක් කළේ. ඉතින් ඒ වෙලාවේදී නාගසේන මහරහතන් වහන්සේ ඔකට මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. මං හිතන්නේ අදත් මේ කාරණාව මේ සමාජයේ බොහෝ දෙනෙක්ගේ අතරේ තියෙන කාරණාවක්. අදත් ඔය සමහර අය කියනවනේ ඇත්තටම මේ අන්ධබාල පෘථග්ජනෝ ටිකක් එහෙම චෝදනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ චෝදනාවක් කරනවනේ දරුවෙක් ඉන්න බිරිඳක් දාලා ගියා. එහෙම චෝදනා කරනවා සිද්ධාර්ථ කුමාරයාට. ඇතරම ඉතින් ඔවුන්ට අන්ධබාල පෘථග්ජනියෝ කියන වචනේ කියනව හැරෙන වෙන කියන්න දෙයක් නැහැ. මොකද ඒකට හේතුව පිඟතුනි, මේ අන්ධබාලයන්ට තේරෙන්නේ බෝසතාණන් වහන්සේ දාලා ගියපු බිරිඳයි දරුවයි විතරයිනේ. හැබැයි අන්ධබාලයෝ කතා කරනවද කවදාවත් මහබෝසතාණන් වහන්සේ දාලා ගියපු මාලිගා තුන, රම්මි සුරම්මි සුබ කියන මාලිගා තුන, පීරජ්ජරුවෝ ඒ සීමාවකටවත් පිරිමියෙකුට යන්නවත් දුන්නේ නැහනේ. එච්චර සැප විඳපු මාලිගා තුනක් දාලා ගියේ. ඊළඟට තව දවස් 7කින් ලබන්න තියෙන සක්විති රාජ පදවියක් දාලා ගියා. හැබැයි තින් ඔය අන්ධබාල පෘථග්ජනව කවුරුවත් ඔවා කියනවද? ඒව කියන්නේ නෑ. කොහොමත් ඉතින් භාග්‍යතුන් වහන්සේ කියලාවත් තියෙනවනේ පින්වතුනි, ඔවුන්ට සංසාරේ වෙන භයානක අනතුර ගැන භාග්‍යතුන් වහන්සේ කියලම තියෙනවා, දීගෝ බාලාණං සංසාරෝ සද්ධම්මං අවිජානතා, ධර්මයේ නොදන්න බාලයාගේ සංසාරේ දිගයි කියලා කියලම තියෙනවා. ඒ නිසා පින්වතුනි, ඒ කාරණාව සම්බන්ධයෙන් අපි දුක් වෙන්නවත් කනගාටු වෙන්නවත් ඕනනේ. ඔවුන් එහෙම චෝදනා කරා කියලා අපි කේන්ති ගන්න ඕනෙත් නෑ. මොකද මේ මහ උත්තමයා පිරික්කෙහි පිඟුතුනි, අංශු මාත්‍රයකින් හෝ වැරදි සිතුවිල්ලක් උපදවන කෙනාට
සංසාරයේ පිංගුතුනි කොයි වගේ දුක් විපාක ලබන්න වෙනවද කියන කාරණාව අපි හොඳට දන්නවා. එතරම් ටික උන්ට අනුකම්පා කරනව හැරෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මිලින්ද රජතුමාත් මෙනි මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. භාගතුන් හස්සේ ආත්මార్థකාමී කෙනෙක් හැටියට. නාගසේන මහරහතන් වහන්සේට උත්තරයක් දෙනවා රජුගෙන්ම ප්‍රශ්නයක් අහලා. උන්වහන්සේ අහනව රජුරුවන්ගෙන් මහරජ ඔබේ රාජ්‍යයේ ඔබට බදු නොගෙවපු පවුලක් ඉන්නවා. ඔවුන් බදු නොගෙව්වා කියන මෙන්න මේ වරද නිසා මහරජ ඔබ ඔවුන්ගේ පවුල පිටින්ම ගෙනල්ලා හිර කරනවා. ඉතින් මේ පවුලේ ගෘහමූලිකයා, ඒ කියන්නේ දරුවන්ගේ තාත්තා, මහරජ ඔබ ළඟට ඇවිල්ලා මෙන්න මෙහිම යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඔහු කියනවා, ස්වාමීනි මගේ අඹදරුව ටික තියාගන්න. ස්වාමීනි ඔවුන් ඇපේට තියාගෙන පුළුවන් ද මාව නිදහස් කරවන්න. මම ගිහිල්ලා රස්සාවක් කරලා මහරජ ඔබතුමාට ගෙවිය යුතු බදු මුදලයි, නොගෙව්වා කියන කාරණාව නිසා තියෙන දඩ මුදලයි මේ සියල්ල ගෙවලා මම්මගේ දරුපවුර නිදහස් කරගෙන යන්න. ඒ වෙනකන් ඔවුන් ඇපේට තියාගෙන මාව නිදහස් කරන්න කියනවා. නාගසේන මහරහතන් වහන්සේ අහනවා, මෙහෙම යෝජනාවක් මහරජ ඔබට ඉදිරිපත් වුණෝතින් ඒ පිළිබඳ ඔබේ අදහස මොකද්ද කියලා අහනවා. එතකොට රජුරෝ කියනවා, ස්වාමීනි ජීවිත කාලේම හිරගත වෙලා ඉන්නවට වඩා ස්වාමීනි ওই විදියට එක්කෙනෙක් හරි නිදහස් වෙලා ගිහිල්ලා අනිත් පිරිසව නිදහස් කරගන්න එක වටිනවනේටි. මට මේ පිළිබඳ පැහැදීමක් තියෙනවා කිව්වා. එතුණ නාගසේන මහරහතන් වහන්සේ කියනවා, මහරජ ඔබ අර කලින් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඉදිරිපත් කරපු චෝදනාවක් ওই වගේ එකක් කිව්වා. මහරජ උන්වහන්සේ සම්මා සම්බෝධිය වෙනුවෙන් සංසාරේ නොඑක් නොඑක් ජීවිතවල නොඑක් නොඑක් දෙනාව පාවල දුන්නා. ඇපේට තිව්වා. මහරජ උන්වහන්සේ සම්මා සම්බෝධිය ලැබුවයින් පස්සේදී ඒ උතුම් සම්මා සම්බෝධිය ලබන තෙක් සසරෙහි උන්වහන්සේට වතුර වීදුරුවකින් හෝ උදව්වක් උපකාරයක් කරානම් මහරජ ඔබ දන්නවද උන්වහන්සේ සම්මා සම්බෝධිය ලැබලා ඒ සියල්ලෝම මේ සංසාර දුකින් එතෙර කෙරෙව්වා කියලා. තමන් වහන්සේගේ බෝධිය වෙනුවෙන් යමෙක් වතුර වීදුරුවකින් හරි උදව්වක් කරානා ඒ සියල්ලෝම මේ සංසාරයේ නිමිති හිරකුටි නිදහස් කෙරෙව්වා කිව්වා. එතකොට යසෝදරා දේවිය, රාහුල කුමාරයා, ඒ විදියට පින්වතුනි කී දෙනෙක් නම් මේ සසරෙන් එතෙර කරාද? ඉතින් ඔන්න ඔය වගේ කාරණාවක් තමයි පින්වතුනි මේ මිලින්ද ප්‍රශ්නේ තියෙන්නේ. රජුරුවන් එහෙම කිව්වම් පිළිගත්තේ කාරණාව. ඉතින් පිංගුතුනි දැන් මෙන්න මේ මිලින්ද ප්‍රශ්නෙම තමයි අද මම අපේ පිංගුතුන්ට දේශනා කරන්න තෝරගත්තු ධර්ම කාරණාවත් සංග්‍රහ වෙලා තියෙන්නේ. ඔන්න මිලින්ද රජතුමා අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් තවත් එවැනිම ප්‍රශ්නයක්. අපි ධර්මයේ තියෙනවා යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ප්‍රාණඝාතාදී අකුසල ධර්ම කරනවා නම් අවුරුදු 100ක් ප්‍රාණඝාතාදී අකුසල ධර්ම කරපු කෙනෙක් ඉන්නවා නම් මරණාසන්න කාලේ කරන ලද එක බුද්ධානුස්සතිය නම් වූ පුණ්‍ය කර්මයක් නිසා ශරීරයේ පුරාම ප්‍රීතිය පැතිරෙන මට්ටමේ වඩපෙක බුද්ධානුස්සතිය නම් වූ පුණ්‍ය කර්මයක් නිසා ඒ කෙනාට සතර අපායෙන් මිදිලා සුගතියකට යන්න පුළුවන් කියලා කාරණාවක් තියෙනවා. රජ්ජුරුවෝ මේක අහලා කියනවා, ස්වාමීනි මොක පිළිගත්තත් ඕක නම් මට පිළිගන්න බෑ කිව්වා. අවුරුදු 100ක් කරපු පුණ්‍ය කර්ම එක බුද්ධානුස්සතිය නම් වූ පුණ්‍ය කර්මයි, අවුරුදු 100ක් කරපු අකුසල කර්ම එක බුද්ධානුස්සතිය නම් වූ පුණ්‍ය කර්මයකින් යට කරන්න පුළුවන් කියලා මට ඕක පිළිගන්න බෑ කිව්වා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ අහනවා, මහරජ කුඩා ගල් කැටියක් මහා සාගරයට දැම්මොතින් ඒක යට යනවද නැත්නම් උඩ රැඳෙනවද කියලා ඇහුවා. එතකොට කියනවා, ස්වාමීන් වහන්සේ යට යනවා කිව්වා. ගල කුඩා වුණත් යට යනවා. එතකොට මහරජ ඒ ගල් කැටේ අරගෙන නැවකට දැම්මොත් මොකද වෙන්නේ? එතකොට නම් ස්වාමීන් වහන්සේ යට යන්නේ නැහැ කිව්වා. එතකොට මහරජ ගල් 100ක ගල් ගෙනල්ලා දැම්මොතින් නැවකට මොකද වෙන්නේ? තිරජ්ජරෝ කියනවා, ස්වාමීනි ගල් 100ක ගල් ගෙනල්ලා නැවකට දැම්මත් එක ගලක්වත් යට යන්නේ නැහැ.
එතකොට නාගසේන මහරහතන් වහන්සේ උත්තර දෙනවා, එහෙනම් මහරජෝ බර කලින් කියපු කාරණාවත් ඔන්න ඔය වගේ කිව්වා. යම්කිසි කෙනෙක් බුද්ධහනුසතියක් වඩලා කරන පුණ්‍ය කර්මය මිනිමින් නැවක් වගේ ශක්තිමත්. එතකොට අර සියක් වර්ෂයක් පුරාවටම කරපු ප්‍රාණඝාතාදී අකුසල කර්ම හරියට අර ගල් සීය වගේ සමානයි නම් ඒ නැවට ගල් සීයේ ගල් ටික දරන්න පුළුවන් වගේ පිඟුතුනි බුද්ධහනුසතිය කියන පුණ්‍ය කර්මයට අර සියලු අකුසල කර්ම ටික යටපත් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේ කාරණාව පිඟුතුනි කොයිතරම් වටින කාරණාවක්ද කියලා හිතන්න. ඉතාම වටින කාරණාවක්. ඒ කාරණාවෙ තියෙන වැදගත්කම තමයි පිඟුතුනි අපි පිඟුතුන් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ කිරිහි මේ හිත වඩනවා කියන කාරණාව මේ ලෝකෙ කොච්චර බලවත්ද. දැන් ඒකට උදාහරණයක් කියනවනම් මහා සමේ සූත්‍රේ කියලම තියෙනවනේ යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි පහාය මානුසං දේහං දේවකායම් පරිපූරිසන්ති. යම් කිසි කෙනෙක් බුදුන් සරණ යනවනම් ඒ කෙනා සතර අපායෙන් මුදවනවා. පහාය මානුසං දේහං මනුෂ්‍යකය අතහැරපු දවසක, ඒ කියන්නේ මරණයට පත්වෙච්ච දවසක දේවකායම් පරිපූරිසන්ති දිව්‍ය කයක් පුරවනවා. ඒ කියන්නේ දෙව්ලොව දෙවියෙක් වෙලා උපදිනවා. එතකොට හිතලා බලන්න මේ බුද්ධහනුස්සතිය කියන පුණ්‍ය කර්මය මේ ලෝකේ කොච්චර ප්‍රබලද. ඒ ප්‍රබලකම නම් විස්තර කරලා කියන්න තරම් අමාරුයි. එච්චරට ප්‍රබල කර්මයක් ඒක. උදාහරණ කතාවක් කියන්නම්. ලංකාවේ හිටිය එක හාමුදුරු නමක්, උන්වහන්සේගේ තාත්තා මිත්‍යා දෘෂ්ටිකයි. හාමුදුරු ලොකු වෑයමක් ගත්ත තාත්තව සම්මාදිට්ඨියට ගන්න. නමුත් උත්සාහයවල් සාර්ථක වුණේ නෑ. ඉතින් අවසානයේදී හාමුදුරුව කලේ තාත්තව බලෙන්ම මහාන කළා. මොකද ඒ මහානකම ඉන්දෙද්දි හරි මොනවා හරි දේවල් ටිකක් කරගෙන සංසාරේ සුවපත් කරගනී කියලා. නමුත් එක දවසක් හාමුදුරුව දකිනවා තාත්තා විලාප තියනවා, කවුද මගේ ඇඳවටීමේ ගිනි තියලා තියෙන්නේ කියලා. ඉතින් හාමුදුරුව දැක්කා තාත්තගේ ඇඳවටේ කිසිම ගින්නක් තබා දුමක්වත් නැහැ. ඊටරි මේ තාත්ත කෑ ගහන එක දිහා දැකලා හාමුදුරුව කල්පනා කළා, එහෙනම් මේ මගේ තාත්තට මරණාසන්න චිත්ත වීති පහළ වෙලා. මේ පහළ වෙලා තියෙන ගති නිමිති, හැබැයි පහළ වෙලා තියෙන ගති නිමිති සුබ නෙවෙයි අසුබයි. අසුබ ගති නිමිති ටිකක් පහළ වෙලා තියෙන්නේ. ඉතින් මගේ තාත්තා මේ විදියට මරණයටපත් වුණොත් සංසාරේ මහා දුකක් විඳිනවා කියලා දැනගෙන උන්වහන්සේ තමන්ගේ මිත්‍ර හාමුදුරලව එකතු කරගෙන ගිහිල්ලා මහා සෑයේ මල් පූජාවක් සංවිධානය කළා. ඉතින් මේ මල් පූජාව ඉතාම ලස්සනට සෝදානම් කරලා තාත්තව ළඳ ඇඳ පිටින්ම අරගෙන ගිහිල්ලා තාත්තට මල් පූජාව පෙන්නලා කියනවා, තාත දන්නවද මේක කළේ කවුද කියලා? මීන හාමුදුරුවෝ. තාත්තට අනුකම්පා කරලයි මේ මල් පූජාව කළේ. තාත්තේ මේ පින අනුමෝදන් වෙන්න කිව්වා. එතකොට තමන් වෙනුවෙන් හාමුදුරල පිරිසක් කැප වුණා කියන කාරණාව හිතට නැගෙනකොට ඒ තාත්තගේ හිතට අප්‍රමාණ සතුටක් දැනුණා. ඒ චිත්ත ප්‍රසාදයත් එක්ක මල් දිහා බලාගෙන ඉඳෙද්දී ඒ වෙලාවේ තාත්ත කෑ ගහන්න ගත්තා, අනේ පුතේ මට මේ සුදු වස්ත්‍ර ඇඳගත්තු මිනිසු ටිකක් මගේ ඉස්සරහා ඉන්න නිසා මේ මල් පූජාවේ ලස්සන මට විඳින්න නෑ කිව්වා. ඒ නිසා පුතේ ඒ පිරිසව ඉවත් කරලා දෙන්නේ කොහොමදනි? නමුත් ඉතින් හාමුදුරුවෝ දැක්ක ඇත්තටම එතන කවුරුවත් සුදු වස්ත්‍ර ඇඳගෙන හිටියේ නෑ. එතකොට ඒකෙන්ම දැනගත්තා එනම් මේ මගේ තාත්තට ගති නිමිති පහළ වෙලා තියෙන්නේ. හැබැයි දැන් පහළ වෙලා තියෙන ගති නිමිති සුබ ගති නිමිති. ඉතින් පිංගුතුනි ඒ තාත්ත මරණයටපත් වෙලා දෙව්ලොව ගිහිලි පොදුනා. ඔන්න බලන්න පිංගුතුනි බුද්ධහනුස්සතිය කියන්නේ කොච්චර ප්‍රබල පුණ්‍ය කර්මයක්ද.
මේ ලෝකේ යම් කිසි රූපයක් දැකලා ඒ චිත්ත ප්‍රසාදයක් ලබනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ රූපයමයි. අපේ පිංගුතුම් බලන්න, රූප දකින්නවා කියන කාරණාව මේ ශාසනය වර්ණනා කරන කාරණාවක් නෙවෙයි. මේ රූපය අකුසලයට බල කාරණාවක්. අපට මේ ලෝකේ තියෙන බොහෝ රූප අපේ හිතේ කෙලෙස් ඇති කරන රූප, අපේ මේ ඇහැට පේන බොහෝ රූප කෙලෙස් ඇති කරන රූප. අන්නේ කෙලෙස් ඇති කරන රූප දකින්න මේ ලෝකයේ එක රූපයක් තියෙනවා. ඒ රූපයේ දැක්කොතින් හිතේ ඇතිවන ඒ ඇල්ම නිසා, ඒ රූපයේ දැක්කම හිතේ ඇතිවන ප්‍රසාදය නිසා ඒකේ නම් මරණින් මත්තේ යන්නේ සුගතිය. ඒ අන් කිසිදු රූපයක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ බුදුරුව. මේ ලෝකේ බොහෝ හඬවල් තියෙනවා. ප්‍රියයි, මනාපයි, මధుරයි. අපේ දෙසවන් ඒ සමහර හඬවල් වලට ඇලෙනවා. අපි ඒවට ප්‍රිය කරනවා. හැබැයි මේ දෙසවන් වලට ඇහෙන බොහෝ හඬවල් අපේ හිතේ අකුසල් වඩවන හඬවල්. අකුසලයට බර හඬවල් තමයි මේ ලෝකේ වැඩි ප්‍රමාණයක් අපට ඇහෙන්නේ. අන්න එහෙම ලෝකයක් තුල මේ ලෝකේ එක හඬක් තියෙනවා. ඒ හඬ ශ්‍රවණය වුණොත්, ඒ හඬ ශ්‍රවණය වෙන කෙනා තිරිසනෙක් වුණත් මරණින් මත්තේ සුගති භූමියක උපදිනවා. යන් කවරක්වත් නෙමේ භාග්‍යවතුන් වහන්සේගේ හඬ. පිටතල බලන්න පින්වතුනි, සංසාර සත්‍යයට කොයි තරම් සැප විපාක ලබලා දෙන්න පුළුවන් කාරණාවක්ද කියලා. ඒ කාරණාව එච්චරට වටින කාරණාවක්. ඒ කාරණාව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදනවා කියන කාරණාවේ තියෙන ප්‍රබලත්වය. ඉතින් ওই කාරණාව පින්වතුනි සාකච්ඡා කරද්දී හිතන්නකෝ, අපි කලිනුත් මේ කාරණාව මතක් කරලා තියෙනවා. බුද්ධහනුසතියක් වඩන්න ලැබෙන්නේ, අඩුමතරමින් බුදු ගුණයක් හරි අහන්න ලැබෙන්නේ මොන කාලයකටද? භාග්‍යතුන් වහන්සේ නමක් පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලයකදී පමණයිනේ. අන් කාලවලදී අපට පින්වතුනි භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් එහෙම තොරතුරක් අහන්න දකින්න ලැබෙන්නේ නෑනේ. ඉතින් පින්වතුන් හිතලා බලන්න, සංසාරේ බුද්ධෝත්පාද කාලයක විතරක් නම් අපිට ওই භාග්‍ය ලබන්න පුළුවන්කමක් තියෙන්නේ. සසරේ පින්වතුනි වැඩි කාලයක් අපට මුණ ගැහුණේ බුද්ධෝත්පාද කාලද අබුද්ධෝත්පාද කාලද? සසරේ පින්වතුනි වැඩි කාලයක් අපට මුණ ගැහුණේ අබුද්ධෝත්පාද කාලද? බුදුවරුන්ගේ පහළවීම පිංඔතුනි මේ ලෝකයේ කොච්චර දුර්ලභයිද? අර තණ්ණංකර භාග්‍යතුන් වහන්සේ, මේදංකර භාග්‍යතුන් වහන්සේ, සරණංකර භාග්‍යතුන් වහන්සේ, දීපංකර භාග්‍යතුන් වහන්සේ කියන මේ සිව් බුදුරජාන් වහන්සේලා පහළ වෙච්චේ කල්පේ, ඒ භාග්‍යතුන් වහන්සේලා පහළ වෙලා අවසන් වුණාම පිංඔතුනි සඳහන් කළා තියෙනවා ආයමත් මහා කල්ප අසංඛ්‍යයක් යනකම් බුදු කෙනේ පහළ වෙලා නැහැ. මහා කල්ප සංඛ්‍යාවක් කියන්නේ සුළුපටු කාලයක්ද? නෑ. තවත් විදියකින් කියනවා නම් අපේ භාග්‍යතුන් වහන්සේගේ පාරමිතා කාලෙන් හතරෙන් එකකට සමානයි. ඉතින් හිතන්නකෝ පින්වතුනි, බුද්ධ ශූන්‍ය කාලවල අපි සංසාරය විඳින්නේ නැද්ද? අපි සංසාරය විඳිනවා. එහෙනම් පින්වතුනි, බුද්ධ ශූන්‍ය කාලයක බුදුරජාන් වහන්සේ නම දකින්න තබා පිංඔතුනි භාග්‍යතුන් වහන්සේගේ රුව මඩල තියා පිංඔතුනි පිටික බණ පදයක් අහන්න ලැබින්නේ අබුද්ධෝත්පාද කාලවල. ඇහුණත් බොහොම කලාතුරකින් අහන්න ලැබෙන්නේ. ඒතර හිතන්න පිංඔතුනි, සංසාරේ භාග්‍යතුන් වහන්සේලාගේ පහළවීම කොච්චර දුර්ලභයිද කියලා. නමුත් සසරේ බුදුවරු පහළවීම දුර්ලභ නම් තමයි. හැබැයි ඔබ මා කවුරුවත් ඒ පිළිබඳව දුක් වෙන්න වෙලා පසුතැවිලි වෙන්න ඕන කාලයක් නෙවෙයි මේ කාලය. භාග්‍යවතුන් වහන්සේ අපට නෑ කියලා දුක් වෙන්න ඕන කාලයක් නෙවෙයි මේක. මේ කාලය අපි හඳුන්වන්නේ බුද්ධෝත්පාද කාලය. ඉතින් මේ කාලේ පිංඔතුනේ අපිට ඒ භාග්‍යවතුන් වහන්සේව අරමුණු කරලා
නොයේක් නොයේ පිංගම් කරගන්න පුළුවන් කාලයා. නොයේ කටයුතු පිංගතුර අපට කරගන්න පුළුවන්. මේ බුද්ධෝත්පාද කාලේ භාගතුන් වහන්සේට බුද්ධෝපස්ථාන කරන්න පුළුවන්. භාගතුන් වහන්සේගේ ධර්මය අපට අහන්න පුළුවන්. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අපට දන් දෙන්න පුළුවන්. ඒ වගේ පිංගතුනි නොයේක් දේවල් කරගන්න පුළුවන්. ඒතර පිංගතුනි බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක භාග්‍යවතුන් වහන්සේ නමක් ලැබිච්ච කාලයක් කියන්නේ මේ ලෝකෙ කොයි තරම් වටින කාලයක්ද කියලා හිතලා බලන්නකෝ. එනම් බුද්ධෝත්පාද කාලයක් කියන එක පිංගුතුල ඔච්චරට වටිනවා නම් අපි වෙනතුන් හිතලා බලන්න. ඒ භාග්‍යවතුන් වහන්සේලා පහළ වෙච්ච කාලවල අපි ලබල තියෙන මනුස ජීවිතය කොයි තරම් වටින මනුස ජීවිතයක්ද කියලා. මේ ලෝකේ අන්‍ය සත්‍යයන්ට වඩා ලංකාව ඉපදිච්ච අපි හරි භාග්‍යවන්ත වාසනාවන්ත පිරිසක්. පෙර මහා ගොඩාක් කුසල කර්ම කරගෙන ආපු පිරිසක්. ඒ පූර්ව ජාතියේ අපට පින්වුතුනි පින්ති බිල තියෙනවා ලංකාව වගේ රටක උපදින්න. හැබැයි මේ කාරණාව මෙහෙම කියද්දී සමහර කෙනෙකුට පින්වතුනි බොහොම වැරදි සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒ අදහස උපහාසයෙන් දකින්න පුළුවන්. උපහාසයෙන් හිතන්න පුළුවන්. මොකද සමහරක් අයට හිතෙන්නේ අපේ පෙර පවක් නිසා තමයි ලංකාවේ පුදුනේ කියලා. පින් තිබුණා නම් වෙන රටක උපදින්නේ කියලා. හැබැයි ඉතින් එහෙම කියද්දි නම් මට එක දෙයක් හිතෙනවා. එහෙම කියන ඒ අය මේ පින පව කියන එක විශ්වාස හරි කරනවනේ. ඒකනේ කියන්නේ පෙර පව නිසා තමයි ලංකාවේ පොදුනේ පෙර පින් තිබුණා නම් පිටරට උපදින්නේ කියලා. ඒ කියන්නේ පින් පව පළ දෙනවා කියලා උන් විශ්වාසත් කරනවා. නමුත් පින්තුලේ කියෙහෙම නෙමෙයි. ලංකාව වගේ රටක උපදින්නේ පෙර සංසාරේ කරගත්තු විශාල පිනක් තිබිච්ච නිසා. එහෙම පින් තිබුණ නැත්නම් පින්වතුනි ලංකාව වගේ රටක උපදින්නේ නේ. ඇයි එහෙම කියන්නේ? අපි පින්තුන් හිතනද ලංකාවේ ඉපදිච්ච කෙනාට වඩා ඒ පිටරට ඉපදිච්ච කෙනා අවුරුදු 100ක් 200ක් වැඩිපුර ජීවත් වෙනවද? නෑ. අපේ ලංකාවේ කෙනෙක් විඳින අවශ්‍ය ප්‍රමාණය හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩිපුර විඳීවි ඕන. ඒක පොඩ්ඩක් වැඩිපුර කිව්වට මේ අවුරුදු 50 60ක් නෙමෙයි. ඕනම නම් අවුරුදු 20ක් 30ක් වැඩිපුර විඳීවි ඕන. එහෙමත් නැති වෙයි. ඒතර එහෙමනම් ලංකාවේ අපි මරනෝ වගේම ඒ රටවල ලිපිදිච්ච අයත් මරනවා. අපිට වඩා වැඩිපුර අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන්නේ නැහැ. ඕනොත් මරනවා. අපිත් මරනවා. ඇයි අපි මරුනම විතරද පින්වතුනි මේ ඊළඟ ජීවිතයකට යන්නේ? ඒගොල්ලෝ මරුනම ඊළඟ ජීවිතයකට යන්නේ නැද්ද? යනවා. ඒගොල්ලොත් යනවා. අපිත් යනවා. ඇයි පින්වතුනි අපි මරුනම විතරද මේ අපායකට යන්නේ? ඒ රටවල මිනිස්සු මරනවා අපායකට යන්නේ නේද? එහෙත් යනවා. ප්‍රමාද වෙන හැම කෙනාම අපායට යනවා. ඒතර හිතලා බලන්න පින්වතුනි ඕනොත් මැරෙනවා නම් ඕනොත් ලෙඩ වෙනවා නම් ඕනොත් වයසට යනවා නම් මැරෙනකොට කිසිවක් ඒ අරගෙන යන්නේ නැතුව සියල්ල දාලා යනවා නම් ඕනු සතර අපායට යනවා නම් හිතලා බලන්නකො පින්වතුනි ඒ අතරින් ගත්තොත් ඕන්ට වඩා අපි කොච්චර වාසනාවන්තයිද? මොකද වාසනාවක් කියලා කියන්නේ ඒ රටේ ඉපදින අයත් පින්වතුනි අපි දන්නවා සමහර අය ඉන්නවා දන් දෙන්න හරි කැමති. දැන් සමහර අය ඉන්නවා තමන්ගේ තියෙන ආදායමින් කොටසක් පරිත්‍යාග කරලා තියෙනවා මේ මිනිසුන්ගේ සුබ සාධන සේවාවන් වෙනුවෙන්. ඒක විශාල කැපවීමක් නේ. දැන් සාමාන්‍ය මිනිස්සු දෙනෝ වගේත් නෙමෙයි සමහර මිනිස්සු ඉන්නවා එහෙම ඔය ස්වභාවික විපත් නිසා, එහෙම නැත්නම් රෝගාබාධ නිසා, එහෙම නැත්නම් යුද්ධමය වාතාවරණයක් නිසා සමහර රටවල් අසරණ වෙනවා. අන්න ඒ වගේ රටවල් වලට පිටුතුනි සමහර අය ඉන්නවා ඩොලර් මිලියන ගණන් වලින් වියදම් කරලා ඔවුන්ගේ සුබ සාධන කටයුතු වලින් වෙනුවෙන් පරිත්‍යාග කරනවා.
එවනත තවත් සමහර ඉන්නවා තිරිසන්ගත සත්තු වෙනුවෙන් විශේෂයෙන් කැප වෙනවා. එහෙමයිත් ඉන්නවා. ඒතර පිංගතුනි ඒ කාරණාවත් එක්ක හිතලා බලන්න අපේ පිංගතු මෙහෙම ලංකාවේ ඉපදිච්ච අපි කරන පුණ්‍ය කර්මයි ඔවුන් කරන පුණ්‍ය කර්මයේ පිංගතුනි කවදාවත් සමාන වෙනවද? අපට වඩා වැඩි වෙනවා තියා. මේ ලංකාවේ ඉන්න දුප්පත්ම කෙනා කරන පිංගුතර අපි හිතමුකෝ මලක් පූජ කරන පුණ්‍ය කර්මයක් කියලා. මේ ලෝකේ අංක එකේ ධනපතිය වෙච්ච ඒ කෙනාට තමන්ගේ මුළු ධනියම වියදම් කරලා දන් දුන්නා. අපේ පිංගුතුන් හිතනවද ලංකාවේ ඉපදිච්ච දුප්පත්ම සම්මාදිට්ඨිකයා භාගතුන් වහන්සේට පූජා කරන එක මලක පුණ්‍ය කර්ම ටිකක් ලඟා කරගන්න පුළුවන් කියලා? එහෙම පුළුවන් කමක් නැහැ. මොකද පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ තෙර දෙන දානි ආනිසංස උපමාවකින්වත් දක්වලා කියන්න තරම් පුළුවන් කමක් නැහැ. කියලා තියෙන කොහොමද? මේකට උපමාවක් දක්වලා තියෙන රතන සූත්‍ර අටකතාවේ, වේලාම සූත්‍ර අටකතාවේ මෙහිම භාගතුන් වහන්සේට පූජා කරන ඒ පූජාවට කොයිතරම් ආනිසංස ලැබෙනවද කියලා. පිංගතුනි උදාහරණයක් ලෙස අරගෙන තිනෝ යොදුන් 10000ක භූමිය. යොදුන් 10000 කිව්වම අති විශාල භූමිය. අපි සාමාන්‍ය යොදුනක් හිටිට සැලකුවොතින් සතපොම් 10ක් කියලා. යොදුනක් සතපොම් 10ක් හිටිට සැලකුවොත් යොදුන් 10000ක් කියනකොට හිතන්නක පිංගතුනි කොයිතරම් විශාල භූමි ප්‍රදේශයක්ද කියලා. අන්න ඒ වගේ සමතලා බිමක එච්චර විශාල වෙන්න ඕන, ඒ වගේම සමතලා වෙන්න ඕනේ. එවැනි බිමක එකට එකක් ආසන ගෑවෙන පරිදි ආසන පනවලා කවුරු හරි කෙනෙක් දානයක් දෙනවා. කාටද? පසේ බුදුරජාන් වහන්සේලා වඩම්මවල. යොදුන් 10000ක සමතලා භූමියක එක ළඟ ආසන පනවල ගෑවෙන පරිදි ආසන පනවල සියලු ආසනවල පසේ බුදුරජාන් වහන්සේලා වාඩි කරවල කවුරු හරි කෙනෙක් පිංගතුනේ සියලු පසේ බුදුරජාන් වහන්සේලට දානයක් දුන්නෝ. ඉච්ඡර විශාල දානයක් දීලත් එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරන දානීය ආනිසංස වලින් සොලොස් කලාවෙන් එක කලාවකින් භාගයක් තරම්වත් ලැබෙන්නේ නෑ. එච්චර විශාල ආනිසංස ප්‍රමාණයක් එක වරක් භාගතුන් වහන්සේට කරන උපස්ථානයකින් පූජාවකින් දානයකින් ලැබෙනවා. හිතලා බලන්න පින්වතුනි භාගතුන් වහන්සේට පූජා කරන දානෙ කොච්චර මහත්ඵල වෙනවද? අද මේ බණහන ශ්‍රාවක පිංගතුන් අතරේ ඇති නිවසේ භාග්‍යතුන් වහන්සේට බුද්ධ උපස්ථාන කරන ලංකාවේ මෑත කාලේ අපි මේ පැත්තින් ලකූ දිනුවක් දැකලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ජීවමාන සංඥාවෙන් සත්කාර කළ පොද පූජා පවත්වන පිරිස් එහෙමයි ඇති. මේ බණහන අයතර අඩුම තර මෙහෙම නැතත් භාග්‍යතුන් වහන්සේට සම්බුද්ධ පූජාව පූජා කරපු කෙනෙක් ඇති. උදේට මල්ටික පූජා කරපු කෙනෙක් ඇති. අපේ පිංගුතුන් දන්නවද? අපේ පිංගුතුන් අද මේ බණ ටික අහන්න කලින් භාග්‍යතුන් වහන්සේට මොනියම් හෝ දෙයක් පූජා කරා නම් අතක තියාගන්න ඒ පුණ්‍ය කර්මය යොදුන් 10000ක සමතලා භූමියක එකට එකක් ආසන ගෑවෙන පරිදි ආසන පනවලා පිංගතුනි දෙන දාණයට වඩා ඒ පසේ බුදුරජාන් වහන්සේට දෙන දාණයට වඩා අද අපේ පිංගතුන් භාග්‍යතුන් වහන්සේ උද්දේශා පූජා කරපු ඒ පූජාවෙන් ළඟා කරගන්න පුළුවන්. ඒතට හිතලා බලන්න පිංගතුනි මොන්න තරම් මානසංශ ගොඩක් ලැබෙනවද කියලා භාග්‍යතුන් වහන්සේට දන් දීමේ. ඒක පිංගතුනි විශේෂ කාරණාවක්. ඉතින් ඒ කාරණාව එච්චර විශේෂ නම් හිතලා බලන්නකෝ ඒ පුණ්‍ය කර්මයේ මේ ලෝකේ පිංගතුනි මේ කාලේ
ඉතාම හොඳින් කරගන්න පුළුවන් කාටද? ලංකාවේ ඉපදිච්ච අපිට. අපේ පිංගතුන් හිතලා බලන්න, මේ ලංකාවේ ඉපදිච්ච අපි මොනතරම් වාසනාවන්තයෝද කියලා. භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලබල දුන් ලංකාවට. භාග්‍යවතුන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම තැන වැඩ ඉන තැන තින් ලංකාවේ. සතර දළදා වහන්සේලාගේ දළදා වහන්සේල දෙනමක්ම වැඩින්නේ ලංකාවේ. තව මොන්නතරම් පිංගතුනි ආනිසංස තියෙනවද? ඉතින් හිතලා බලන්න පිංගතුනි, ලංකාවේ කොයි තැනට ගියාමද අපට භාග්‍යවතුන් වහන්සේගේම ධාතුන් වහන්සේ නමක් වන්දනාමාන කරගන්න ඉඩක් නොලැබෙන්නේ? ඒ තරම් පින්වතුනි විශේෂ ලාභය මේ බුද්ධෝත්පාද කාලේ කරගන්න පුළුවන්. අන්න ඒ නිසයි මං කිව්වේ ලංකාවේ ඉපදීම වාසනාවක් කියලා. හිතලා බලන්න, ලංකාවේ ඉපදිච්ච කෙනෙක් අඩුම තරම යටත් පිරිසෙන් පුංචි කාලෙදි හරි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න බුද්ධ මන්දිරයට හරි බෝගහයටට හරි චෛත්‍ය මලුවට හරි ගිහිල්ලා එක වතාවක් හරි පින්වතුනි මේ දෑද්දෙක් එකට එකතු කරවලා ඒ ළමයා ගැතින් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ඇතිනි. අපි නිකමට හිතමුකෝ, ඒ ළමයා තරුණ කාලේ වැඩිහිටි කාලේ වුණාම කිසිම පින්කමක් නොකරගනී කියලා. නමුත් අර පුංචි කාලේ කරපු වන්දනාව කොච්චර ඒ ළමයාගේ සංසාරට උපකාරයක් කරනවද? අති විශාල උපකාරයක් පින්වතුනි පුංචි වන්දනාවෙන් කරන්නේ. අර උදාහරණයක් තමයි, දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්තරා දැරිවියක්ව බලෙන්ම වන්දවවනවා. වැඩිහිටියෝ ලවා තමන් වහන්සේට ඒ දැරිවිය ලවා බලෙන් වන්දව ගන්නවා. පිංගතුනි, ඒ ජීවිත කාලෙම කරගත් ඔන්නෝ පුණ්‍ය කර්මෙ විතරයි, බලෙන් වන්දවපු පුණ්‍ය කර්මෙ විතරයි. ඒ තරුණ කාලෙම ලාබාල වීදීම මරණයටපත් වුණා. මරණයටපත් වෙච්ච අය පින්වතුනි ගිහිල්ලා ඉපදුනේ ප්‍රීතියක් වෙලා. ඈ කල්පනා කරලා බැලුව, මම ප්‍රීතියක් කියලා ඉපදුනේ මොකක් නිසාද? ඈට පේනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඳපු පින නිසා. ඇත්තටම පින්වතුනි ඈ මැරෙලා යන්නේ හිටියේ නිරයක. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඳපු නිසා තමයි ඈ ප්‍රීතියක් වෙලා නැවතිලා තියෙන්නේ. බැරි වෙලාවක්වත් පිංගුතුනි ඈ එදායේ වන්දනාව කළේ නැත්තං නිරේ ගිහිල්ලා තමයි උපදින්නේ. ඒ නිසා ඈ සාරිපුත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට මේ කාරණාව මතක් කරලා උන්වහන්සේගෙන් මේ ඉන්න දුකෙන් මිදෙන්න උදව්වක් ඉල්ලනවා. ඉතින් සාරිපුත මහරහතන් වහන්සේ දානවල දන සෝදානම් වෙලා හිටියේ. උන්වහන්සේ දානවල දන් නැතුව තමන් වහන්සේගේ පාත්‍රයේ තිබිච්ච ආහාර ටික එතන වැඩ හිටපු මහා සංඝරත්නයට පූජා කරලා ඒ ලැබපු පින ඒ වෙලාවෙම අර ප්‍රීතියට අනුමෝදන් කරලා, ඒ නිසා ඈට ඒ ප්‍රේතාත්මින් මිදිලා ස්වර්ග සම්පත් ලබන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. තේහිතල බලන්න පින්වතුනි, ලංකාවේ ඉපදීම කොච්චර වාසනාවක්ද කියලා. හැබැයි මේක නැවත නැවත ගියද්දි සමහර අය හිතෙන්න පුළුවන්, ඉතින් එච්චර භාග්‍යවන්තයෝ ඉන්නව නම් ඇයි මේ රටට මේ වගේ කාලයක් උදා වෙලා තියෙන්නේ කියලා. වෙන රටවල් වල තියෙන ඒ වෙනසයි ලංකාවේ තියෙන වෙනසයි ගොඩාක් දෙනෙක් මනින්නේ මොනවයින්ද? දේශපාලනික, සමාජීය, ආර්ථික මේ වශයෙන් තියෙන දියුණු බවයි නොදියුණු බවයි තුලයි. එකෙන් තමයි මේ රටවල් වල තියෙන උසස් බව පහත් බව මනින්නේ ගොඩක් අය. ඇත්තරම පිංගතුනි, ලංකාව මේ විදියට පිරිහීමකට පත් වෙලා තියෙන්නේ මතක තියාගන්න බුදුදහම නිසාවත්, එහෙම නැත්නම් ලංකාව රට නිසාවත් නෙවෙයි, ලංකාවේ ජීවත් වෙන මිනිසුන් නිසා. මොකද ඒකට හේතුව පිංගුතුනි, රටක් දියුණු වෙන්නේ
නිවැරදිව සිල් ආරක්ෂා කළොත් විතරයි. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරලම තියෙන විශේෂ කාරණාවක්. ඔය දීගනිකායක සූත්‍රයක සඳහන් කරලා තියෙනවා හරියටම පන්සිල් පද පහ රැක්කොතින් ඉරට දියුණු වෙනවා කියලා රටේ ජනතාව. හරියටම පන්සිල් පද පහ රැක්කොත්. දැන් ඔය දියුණුයි කියලා කියන රටවල් තියෙනවනේ. අපේ පිඟුතුන් නික්කමට තොරතුරු හොයලා බලන්න ඒ රටවල්වල මිනිසුන්ගේ තියෙන මේ පන්සිල් පද පහෙන් කීයක් රකින්නවද කියලා. සමහර රටවල් තියෙනවා හොරකම් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. දැන් සමහර රටවල් තියෙනවා සමහර විදේශ රටවල්වල ඉන්න අය අපි එක්කලා කතා කරද්දි කියලා තියෙනවා ඔවුන් පිඟුතුනි අපි හිතමු දැන් තමන් කොහේ හරි තැනක වාඩි වෙලා තමන්ගේ ජංගම දූරකථනේ අමතක වුණා එතන. එහෙම නැත්නම් තමන්ගේ මුදල් පසුම්බි අමතක වුණා. තමන්ගේ මොකක් හරි වටිනා කියන දේවල් තියෙන මල්ලක් අමතක වුණා. පිංගතුනි තව දවස් දෙකකින් ඇවිල්ලා බැලුවා. ඒ මගහැරලා ගියපු බහාණ්ඩේ එතන මේ විදියටම තියෙනවලු. කවුරුවත් අතක්වත් තියලා නෑ. ඔන්න පිංගතුනි රටවල්වල මිනිසුන්ගේ මේ දියුණුව හැබැයි උන් එහෙම හොරකම් කරන්නේ නැත්තේ අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල්පදයක් රැකලද? නෑ. එහෙම සමාදන් වෙලා රකින සීලයක් නෙවෙයි. නමුත් පිංගුතුනි ඔවුන් ඒක රකින්නවා. ඒක ආනිසංශයක් නිසා තමයි ඔවුන් ආර්ථික වශයෙන් දියුණු වෙලා තියෙන්නේ. දේශපාලනික සමාජීය වශයෙන් දියුණු වෙලා තියෙන්නේ. හොරකම් කරන්නේ නෑ, බොරු කියන්නේ නෑ. නමුත් උදේ ඉඳලා රෑ වෙනකන් රෑ ඉඳලා එළි වෙනකන් මොහොතින් මොහොත පන්සිල් පද පහ ඇහෙන මේ රටේ කොහොමද පිංගුතුනි මිනිසුන්ගේ හැසිරීම? පිංගුතුනි අපේ රටේ මිනිසුන්ගේ හැසිරීම මොන වගේද? මම සමහර තැන්වල දැකලා තියෙනවා පොදු ස්ථානවල පිංගුතුනි මේ අත්සෝදන්න අර විස බීජනාශක දියරකාරක තියෙන බෝතල් රඳවල තියෙනවා. පිංගුතුනි ලංකාවේ තත්ත්වය කොයි වගේද කියනවා නම් ඒ බෝතල් වලටත් ඉබ්බෙත් දාලා තියෙන්නේ. ඔන්න ලංකාවේ තත්ත්වය. ඒවටත් ඉබ්බෙත් දාලා තියෙන්නේ. මොකද ඒකත් හොරකම් කරන් යනවා. සමහරලට අපි එහෙම ඔය කැමරාවල පටිගත වෙච්ච දර්ශන දැකලා තියෙනවා. ඔය බැංකු ආශ්‍රිත එමෙ නැත්තම් පොදු ස්ථානවල රජයේ යම් ආයතනවල ඊළඟට විශේෂයෙන්ම ඔය රෝහල්වල ඒ වගේ මේ විසබීජ නාශක දියරකාරක තියෙන බෝතල් පිඟුතුනි අරගෙන යනව හොරෙන් දැකලා තියෙනවා. අරබයි පටිගත වෙලා තියලා දැකලා තියෙනවා. ඒතරේ මොන රටේද? ලංකාවේ. මොන මිනිසුද අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මිනිස් ජීවත් වෙන රටේ? මතක තියාගන්න මේ රට පිඟුතුනි මේ ආර්ථික මේ දේශපාලනික සමාජීය වශයෙන් මේ බිඳ වැටීම ඇති වෙලා තියෙන්නේ මිනිසුන්ගේ දුසිල්වත්කම නිසා, වෙන දෙයක් නිසා නෙවෙයි. ඒකයි මම ඔය දියුණු රටවල්වල තියෙන වෙනසයි ලංකාවේ තියෙන වෙනසයි පිංගුතුනේ උපමාවකින් පෙන්වලා දුන්නේ. අපි භාග්‍යවතුන් වහන්සේ කියන විදිහට හරියට ජීවත් වුණා නම් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. අපිට එහෙම වෙලා තියෙන්නේ අපි භාග්‍යවතුන් වහන්සේ කියන විදිහට ජීවත් වෙන්නේ නැති නිසා. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කෙනෙක් දීර්ඝායුෂ ලබන්නේ කෙනෙක් නිරෝගිමත් වෙන්නේ මොනව කරාමද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකුණාමයි, සතුන්ට වදහිංසා කරන එකෙන් වැළකුණාමයි කෙනෙක් දීර්ඝායුෂ ලබන්නේ කෙනෙක් නිරෝගී සම්පන්න වෙන්නේ. නමුත් අපේ රටේ බොහෝ දෙනෙක්ගේ අතරේ තියෙන මතය මොකද්ද? අපේ රටේ බොහෝ දෙනෙක්ගේ අතරේ තියෙන මතය තමයි සත්තු මැරුවොත් තමයි ලෙඩ හොඳ වෙන්නේ කියලා ඒ මතය තියෙන්නේ. ඒකට ඉතින් දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා ඩෙංගු රෝගය මර්ධනය කරන මොකද්ද කරන වැඩපිළිවෙල? ඩෙංගු මඳුරෝ මරනවා. දැන් ඉතින් අවුරුදු ගාණක් තිස්සේ මරනවා. දැන් ඉතින් ඩෙංගු රෝගය නෙවෙයි ඊට වඩා වැඩිපුර රෝගකාරක පවා දැන් පැතිරලා බහුල වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි භාග්‍යවතුන් වහන්සේ කියන විදිහට ජීවත් වෙනමන
අපේ රට මෙහෙම තත්ත්වයකට පත් වෙන්නේ. එනිසා ඒ වචනය හරියට ක්‍රියාත්මක කරන තාක්කල් මතක තියාගන්න, මොන දේ වෙනස් කළත් මේ රටේ මේ කඩාවැටීම වෙනස් කරගන්න බෑ. ඒක වෙනස් කරගන්න නම් අපි තුල අනේ සීලය කියන කාරණාව කිරි අවධානය යොමු කරලා ඒක විශේෂයෙන්ම ආරක්ෂා කරන්න ඕනේ. එහෙම ආරක්ෂා කළොත් ඔය කියනව පිරිහීම් ස්වභාවය නැති කරගෙන දියුණු ස්වභාවයකට යන්න පුළුවන්. ඉතින් මම අර මුලින් මතක් කළේ ලංකාවේ ඒ පිරිහීම තියෙන්නේ ලංකාවකෙන් රට කියන කේන්දර කරගෙන නෙවෙයි, ඒ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ තියෙන දුර්වලකම නිසා. නමුත් පින්තු ලංකාව කියලා කියන්නේ අතිශයම පුණ්‍යවන්ත රටක්. අතිශයම පින් කරගන්න පුළුවන් රටක්. ඒ නිසා අපේ පින්තුන් මේ ලැබිච්ච අවස්ථාව උපරිමටම ප්‍රයෝජනෙට අරගෙන අපේ පින්තුන් පුළුවන් තරම් තමන් මේ ශ්‍රවණය කරන ධර්මකාරණා හිතට නගාගෙන අඩුම තරමක වචනයක් හරි තමන්ගේ ජීවිතේ පිළිපදින තැනට ධම්මානුදම ප්‍රතිපදාව දියුණු කරගන්න උත්සාහ කරන්න. ඒකට විශේෂ පුණ්‍ය කර්මයක් තමයි මම මේ මතක් කළේ, භාග්‍යතුන් වහන්සේ කෙරෙහි කරන මේ උපස්ථාන. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නවා කියන පුණ්‍ය කර්මය. ඒ නිසා අපේ පින්තුන්ට ඒසා විශාල පිනක් කරගන්න පුළුවන් ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. එනිසා මේ ලැබිච්ච අවස්ථාව උපරිමටම ප්‍රයෝජනෙට අරගෙන අපේ පිංගතුම් පුළුවන් තරම් උත්සාහ කරන්න, පිං කුසල් පුරව ගන්න, ඒ උතුම් පුණ්‍ය කර්මය කරගන්න. ඒ නිසා දවසකට අඩුම තරමේ පැන් වීදුරුවක් හරි භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න, අඩුම තරමේ සතියකට එක සැරයක් හරි උදේ කාලයකට කිරි වීදුරුවක් හරි භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න, එම නැත්නම් හවසට පළතුරු පානය කර භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. ඉතින් ඒ විදිහට පින් කරගන්න. මොකද ඒ පින කරගන්න ලැබෙන කාලයකට පස්සේ ඒ පින කරගත්තොත් අපට සංසාරේ බොහෝ කාලයක් සෝපත් ජීවිත ළඟා කරගන්න පුළුවන්. එනිසා ඒ විදිහට කුසල් දහම් වඩා ගන්න පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමවටපත් කරනවා. හොඳ, එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාව මේ විදියට දේශනා කරලා ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මියෝ පිඟත් හැම දිනාටම අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිඟත් හැම දිනාටමත් අපි මේ වෙලාවේ පිං අනුමෝදන් කරනවා. ඒ වගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පිඟතුන් හැම දිනාටමත් අපි අනුමෝදන් කරනවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. එනිමවටපත් උනේ පූජනීය වන්දනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබූ net FM ඉරිදා ධර්ම දක්ෂිනාව.